वाट मिला कल्पना कर कर अन्यान्य जी ती पांसले हाँ मुद्रोए तेंता व पे आम नेता पांसले हाँ मुद्रोए तेंता व अभिला यार दिन नगी नहीं हुए मुकत अम्मा इतना ताई खाल दिन ने किया तम्मे पांसले हाँ मुद्रोए हुए मैं आला मनवर चिवे नया डुआ इधर उन्ना से दान साला वट की मिला दान के लबिच्चे याम्याम देवार्टी का हर गिनावी लमे देना के खान लगोन न दीला निदागान न लेस्ती कल्ला दोन ना भी हमने दान के पांच से ले हम दूर ओन इधर ये लगुन विद्य का अनुभव कल्ला रात्रि मिंद के गया ये दान मसाला देंगे दान එයා සැලක වේ කොහොමද මේ ධර්මශාලාව හදන්න ආදර ඉන්නකෝ වෙලාවේ අම්මා හැසුරේ කොහොමද නමුත් පන්සලේ හාමුදුරුවෝ ඇහුවද උඹලා මේ පන්සලට නිකන්වත් ආවද මීට ඉස්සෙල්ල කියලා ඇහුවද නැ මේ පන්සලට ආධාරයක් කරලා තියනවද කියලා ඇහුවද නැ කිසිම දෙයක් හාමුදුරුවෝ ඇහුවේ නැ එදා මතකද ඒ අම්මා කිව්ව කතාව पांचसर मुकड़े तो अच्छे लोगों धर्मशाला वाले हैं मैं बड़े सताहन आवश्यक में ने आना मोहित मामा मताक करने वाला पांचसर का मुकड़े तो अच्छे तरह लोगों धर्मशाला वाले हैं ना हुआ है आम महिला उपरे मातका ये आम महिला आपके पाव के दावा कर आपके विशेष ये ममून दूर ना महागामत लोग मातका ये गामत गेवाल पिटी मुकुल के नगिया वाहन आराम गिया महा पंद्रु गलव के नगिया अभी देख कर के नया जाने हैं मेंने भी वेला वे आपे अम्मे ताते अभी शेर को कोई तो दी हुई अभी दी हुई पांच साल टेक धर्म साला वाल नोकड़े से के लाहा पुआय यार दी हुई कोई यार दी हुई पांच साल टेक पिंक कराने को नोड़े देखिए ला हाँ पुआ है कोई तो दिव्य पांच साल दिव्य अबे हम में ताते अपने में पिंक कराने वेला बनने करने वैरिटी के बाद कर करने वेला बात नेतू इन ने किया ला महालोकों टा उद्यार हुआ टा हाँ दिए थी तमांगे खा रहे आले थी तमांगे वाहन याना कमांग हनी टेक के नाते का बोम उद्यार हुआ टा पता कर को मिली तो दुबले की पांच साल का नया तूने पांच साले तमांगे दरू टेक कर पांच साले हाँ मुद्रो याला विले हुआ थे පන්සලේ හාමුදුරයාට වෙනස්කමක් කරාද? එහෙම කළේ නෑ. වෙනදා දෙවේලක් විතරක් වළඳන උන්වහන්සේලා එක වේලක්වත් වළඳන් නැතුව අර මිනිස්සුන්ට තුන් වේලටම කන්නගෙන දුන්න කොහින් හරි ඉඳගෙන. ඔබ වෙනුවෙන් යදපු જાතිය අපේ හාමුදුරු. මුළු ගමටම අම්මගේ තාත්තගේ සෙනෙහස දුන්න ඔබ අම්මා තාත්තා වෙන්නේ ඔබේ දරුවට විතරයි. පන්සලේ හාමුදුරු මුළු ගමටම අම්මා තාත්තා පන්සලේ හාමුදුරු මුළු ගමටම අම්මා තාත්තා අන්න ඒ වගේ මහා ලොකු වගකීමක් ලොකු සෙනෙහසක් හිසේ දරාගෙන ඉන්න චරිතයක් තමයි අපේ අම්මේ තාත්තේ පන්සලේ හාමුදුරු උන්වහන්සේලා පන්සලට ඇවිල්ලා ඉඳෙද්දි මම ඔබෙන් අහනවා ඔබ දරුවට ඔබ නැතුව ඉන්න පුළුවන්ද ඔබ දරුවට ඔබ නැතුව ඉන්න බෑ ඔබට ඔබ දරුව නැතුව ඉන්න පුළුවන්ද බෑ ඒක තමයි ජීවිතේ ලොකුම දුක දරුවට අම්මා තාත්තා නැතුව ඉන්න බෑ අම්මා තාත්තාට දරුව නැතුව ඉන්න බෑ ඒක තමයි ජීවිතේ තියෙන ලොකුම දුක ඒ ලොකුම දුක විඳලා අම්මා තාත්තා ඒ ලොකුම දුක විඳපු අම්මා තාත්තලාගේ ලොකුම දුක විඳින දරුව තමයි හාමුදුරුවෝ අපේ අම්මේ තාත්තා ඒ ලොකුම දුක විඳපු අම්මා තාත්තා ළඟේ ලොකුම දුක විඳින දරුවා තමයි හාමුදුරුවෝ ඒ සෙනෙහස ගොඩාක් ගෑට තියලා ඇවිල්ලා උන්වහන්සේලා ඉගෙනගෙන කොම දුක් විඳලා සමහර වෙලාවට උන්වහන්සේලාට දීපු දාන වේලට සමහර අපේ මිනිස්සු දොස් කියනවා උන්වහන්සේලාට එක වේලක් දීලා ये दाने व्यर्थ दुष्की नौ प्यार, ना मु तुन्ना सेला इतने दिपाली गन में ने हार उड़ी को मिनी सुधिहा मारना अरे गम मत रे दिन देव दिया के लुआ मगे हम इतारते मैं पता वे मैं अम्मा इतार ताई दिया ये पांच से ले हम देव दिया तमाई बैलुए
මෙන්න මෙහෙම දවස් කීපයක් පන්සලේ හිටපු මේ අම්මයි තාත්තයි දෙන්නා මේ අම්මයි තාත්තයි දෙන්නා එයාලට හිතේ ප්‍රශ්න දෙකක් තිබ්බා එයාලට හිතේ ප්‍රශ්න දෙකක් තිබ්බා එකක් තමයි මේ මූදෙන් එහාට ගිහිල්ලා ගොඩක් දුක් විඳලා සල්ලි හොයාගෙන ඇවිල්ලා මේ දරුවට උගන්නලා ලොකු මහත් කරලා ගෙවල් දරවල් හදලා දීලා කසාදෙකුත් කරලා දීලා හොඳ උගතෙක් විදිහට අපේ දරුවා අපි හැදුවා නමුත් අපේ දරුවා අපි වෙලෙව්වා ගෙයින් ගියත් මෙහෙම කල්පනා කර කර අම්මා තාත්තා එක පැත්තකින් දුක් වෙනවා මේ ධර්මශාලා විඳගෙන අනිත් පැත්තෙන් දුක් වෙනවා අපේ ගෙදරටම අපි පිනක් කරන්න පන්සලට යන්න බැරි වුණත් අපේ ගෙදරටම ආව අපේ මේ ධර්මශාලාව හදන්න ආධාරයක් ඉල්ලගෙන පන්සලෙන් අපි ඒ දුන්නේ නැහැ ඒ වුණාට පන්සලේ ආමුද්‍රෝ අපිට එහෙම කළේ නැහැ අපි පන්සලත් එක්ක තරහ වුණාට ආමුද්‍රෝ අපිත් එක්ක තරහ වුණේ නැහැ පන්සල අපිත් එක්ක තරහ වුණේ නැහැ උන්වහන්සේ මේ තරම් ගෞරවයෙන් ආදරෙන් අපිට අපි වාරක්සා කරනවා අපිට කෑම බීම වෙලාව දෙන්නත් දීලා අපිව බලා ගන්නවා කියන මේ කාරණාවල් දෙක නිසාම මෙයාලා හිතේ ගින්දරෙන් ඉඳලා දවස් කීපයකට පස්සේ අම්මේ තාත්තේ මේ දෙන්න අතුරු දහම් වුණා ඒ ධර්මශාලාවෙන් මේ දෙන්න අතුරු දහම් වුණා ඒ ධර්මශාලාවෙන් ඊට පස්සේ ඒ දෙන්නට දෙත්තේ පන්සලේ හාමුදුරුවෝ දන්නේ නැහැ මේ කතාව කියන මම දන්නේ නැහැ අපිට පුළුවන් මොකද්ද අනුමාන කරන්න පුළුවන් මොකක්ද අනුමානේ එක්ක එයාගේ කෝච්චියට බෙල්ල තියන්න නැති කියලා අපිට හිතන්න පුළුවන් එහෙම නැත්නම් එයාගේ ගඟක මූලෙම පණින් නැති කියලා අපිට හිතන්න පුළුවන් මෙන්න මේ විදි අනුමානයක් තමයි අපිට කරන්න පුළුවන් දැන් අපි හිතන්න ඕන තැනන්නේ දැන් ඔබ කැමතිද අපේ අම්මේ තාත්තේ දවසක අන්න ඒ අනුමානයට එන කන ඉන්න අම්මයි තාත්තයි ඔබ වෙනවට ඔබ කැමති නෑ මම කැමති නෑ ඔබ කැමති නෑ මම කැමති නෑ ඔබ කැමති නෑ ඒ නිසා මගේ රත්තරන් අම්මේ තාත්තේ බොම වගකීමෙන් හිතන්න ඔබ දරුවන්ට පව් දෙන්න එපා. දරුවේ පව් කරන්න දරුවටේ පව් දුන්නේ කවුද? ඒ අම්මයි තාත්තා. ඊට පස්සේ මොන දොස කියලා වැඩක් නැහැ. ඒ නිසා අපේ දරුවා අපි ගුණ ධර්ම එක්ක අධ්‍යාපනයේ දීලා හැදුවා නම් කවදාවත් ඒ අම්මටයි තාත්තට එහෙම වෙන්නේ නැහැ රත්තරන් අම්මේ තාත්තේ. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඔබේ දරුවා දහම් පාසලට පන්සලට පිටක් කරන්නේ නැතුව ඔබ එදාටත් දරුවා කොහෙද පිටක් කරන්නේ? එදාට ටියුෂන් පන්තියට පිටක් කළා. ඒ කම්පියුටරයක් කරනවා දරුවා. දරුවා කම්පියුටරයක් කරනවා. යන්ත්‍රයක් කරනවා. ඒ නිසා ඒක විපාකේ දරුවොත් විඳිනවා ඔබත් විඳිනවා පන්සලට දහම් පාසලට එවුවනම් බලන්න දහම් පාසලට එවුවනම් දරුවා දහම් පාසලේදී පන්සලේ හාමුදුරුවෝ දරුවට උගන්වනවා උදේ පාන්දර ආවම මිදුලතු ගන්න පුරුදු කරනවා ඉඳලා අතට දෙනවා පුතේ මිදුලතු ගන්න කියලා අපි දැකලා තියෙනවා දහම් පාසලේ බොම වැඩිහිටි තරුණ දරුවෝ ඉඳලාගෙන මිදුලතු ගන්නවා ඊළඟට එයා ඇඳුම පිරිසිදු ඇඳන් ඇවිල්ලාද කියලා බලනවා එහෙම නැත්නම් එයාට එහෙම ඇඳන් එන්න කියලා අවවාද කරනවා ඔළුවේ තෙල් ටික ගාලා හිස පීරලා එන්න කියලා දරුවට උගන්වනවා සමාජයේ හැසිරෙද්දී අනිත් කෙනාගේ හිත රිදෙන්නේ නැති වෙන්න අනිත් කෙනාගේ හිත හැදෙන්න මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන් විදියට අවංකව කතා කරන්න පුළුවන් විදිය උගන්වනවා දහම් පාසලෙන් උගන්වනවා නියපොතු ටික කපලද කියලා බලනවා අම්මට තාත්තට උදේට හවසට වඳිනවද කියලා අහනවා වඳින්න පුරුදු කරනවා
අම්මට තාත්තට උදේට අවශ්‍යට වඳින්න පුරුදු කරනවා මතක් කරනවා සමහර වෙලාවට අපි දැක්ක පුංචි කාලේ අපි දහම් පාසල් යද්දි අපෙන් අහනවා හාමුදුරුවෝ උදේ අම්මට වැඳලා ආපු කට්ටිය අත උස්සන්න එහෙම කියනවා සමහර අය අත උස්සන්නේ නැහැ එහෙම වුණාම එයාලට කතා කරලා වෙනම කියනවා උදේ එහෙම කරන්න එපා අම්මා කියන්නේ මෙන්න මේ ආවල තාත්තා කියන්නේ මෙන්න මේ ආවල කියලා දරුවට තේරුම් කරලා දෙනවා බන්සලේ ආම්මා ජීවත් වෙන හැටි එහෙම පිටින්ම දහම් පාසලෙම ගන්නවා පන්සලෙම ගන්නවා මේ තැන අපි මග ඇරලම ගියා මේ තැන අපි අත්හැරම ගියා මේ තැන අපි අහම දාලම ගියා අන්තිමේදී අපි දරුවොත් එක්ක පන්සලට එන්නේ ඇඩ් එකට පින් කරන්න වෙළඳ දැන්වීමට පින් කරන්න අපි පන්සලට දරුවත් එක්ක එන්නේ අන්න අපි දරුවත් එක්ක ඇඩ් එකට පින් කරන්න ආවා දරුවෝ අපිට සලකන්නේ කොහොමද ඇඩ් එක දරුවෝ අපිට සලකන්නේ अबे हम द्रो उन्नासे के उपन्दिन्य निमित्ते मेलोकु भिक्खमं सिद्ध करला बगी जीवितेट वटिना कियन करुणु राशियक एकतु करन्न तेदुना उन्नासे उन्नासे के उपन्दिन्य वेनुवेन पिंकम कियला प्रार्थना करन प्रार्थनाव तमयि ඉතිගස්සේන ශ්‍රී ධම්මාලෝක විහාරාධිපති ශ්‍රී ගෞතම ශ්‍රීපාදස්ථානේ ආගමික කටයුතු කෘත්‍යාධිකාරී පණ්ඩිත පූජ්‍ය පස්වඩ පියරත්න නාහිමි පාණන් වහන්සේට ආශිර්වාද කරනවා. නැස යොතකම් ඉෂ්ට කරනවා පළමු වෙනවා. ඊළඟට උන්වහන්සේගේ ආදරණීය මෞපිය දෙපළ සහ සියලු සහෝදර සහෝදරියන්ට ආශිර්වාද කරනවා ඊළඟට සතර පෙරළියේ දායක දායකවන්ට සහ මෙපිකමට සහභාගී වෙන්න සියලු දෙනාට සියලු ආකාරයෙන් දායකත්වයේ දක්වපු සියලු දෙනාටම උන්වහන්සේ ආශිර්වාද කරනවා එතන අපි පළමු ප්‍රාර්ථනාව ඉදිරිගස්සේනේ ධම්මාලෝක විහාරාධිපති පස්වල පියරත්න නාහිමි පාණන් වහන්සේට ආශිර්වාද කිරීම අපි පළවෙනි පිටිවන විරදුව ඒ වෙනුවෙන් මෙන්න මෙහෙම ගායනා කරනවා